අයිබෝන් අද කම්බිලි ෆිල්ම් එකේ ප්‍රීමියර් එක. අපිත් එක්ක මේලාව සම්බන්ධලා ඉන්නවා කම්බිලි ෆිල්ම් එකේ රංගනයෙන් දායකච්ච ආදරණීය රංගන ශිල්පී. ඉතින් කොහොමද අද දවසේ ගැන මොකද හිතන්නේ? මම අද දවසේකට ගොඩාක් සතුටුයි මොකද මන්නේ. අපි වසර කීපයක් එකතු වෙලා කරපු මේ ලෝකවල එකතු වෙලා කරපු වැඩවල මේ පරිසමාප්ත රූපය අපි අද තමයි දකින්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන ලොකු සතුටක් තියෙන දැන් වේදිකා නාට්‍යයක් වගේ නම් අපි වේදිකා නාට්‍යයක් කරගෙන යනකොට මේ කුහුලින් යන අතර වාරයේදී අපිට ඒ නාට්‍ය හැඩය ගැන අවබෝධයක් තියෙනවා. නමුත් චිත්‍රපටියක් මේ වගේ සිනමාපටියක අපිට මේ වගේ පරිසමාප්ත රූපයක් දකින්න පුළුවන් වෙන්නේ මේ වගේ දවසක විතරයි. ඉතින් අත්‍තරම හරි සතුටුයි මේ ඇවිල්ලා මේ අපිට දිරි දෙන මේ නරකන ප්‍රේක්ෂකයෝ වගේම එළියේ ඉන්න ගෙවල් වල ඉන්න මේ සිනමාව ආදරය කරන ඕගලංගෙන් මම ආදරෙන් ඉල්ලා හිටින්නේ එන්න සිනමා ශාලාවට ඇවිල්ලා බලන්න ප්‍රසාද් කරුණාගේ කම්බිලි චිත්‍රපටය. කම්බිලි ෆිල්ම් එකේ කරුණ චරිතය ගැන මොකද හිතන්නේ? සහ චරිතේ මොන වගේ දෙයක්ද කියලා අපිට කියන්නේ. මල්ලි කම්බිලි කියලා කියන්නේ එක පැත්තකින් කවුරු හරි අදහනවා නම් එයා හොඳ වැඩක් කළ දෙවියෙක්. එයා නරක වැඩක් කළ තියා යක්ෂයෙක්. එතකොට ඕන කෙනෙක් දෙවියෙක් විදියට ගන්නත් පුළුවන් යක්ෂයෙක් විදියට ගන්නත් පුළුවන්. ඉතින් ඇත්තටම මේ කතා කරන මල්ලිත් කැමරාවල් ළඟ ඉන්න මල්ලිත් අපි කවුරුත් ගත්තොත් එලා අපිට යක්ෂයෝ වගේ. අපිට වෙලාවකට දෙවියෝ වගේ. ඉතින් ඇත්තටම මගේ චරිතේ දරක් මේ සාමාන්‍ය ජීවිතේ අපි හැමෝම වර්ගදී යක්ෂයෝ වෙන අපිම තමයි වර්ගදී දෙවියෝ වෙන්නේ. වර්ගදී දෙවියෝ වෙන අපිම තමයි වර්ගදී යක්ෂයෝ වෙන්නේ. ඉතින් ඇත්තටම කමෙන්ට් චිත්‍රපටිය කතා කරන්නේ ඒ වගේ කතන්දරයක්. ඉතින් ඒ සාමාන්‍ය ජීවිතේ ඉන්න සමිතම තමයි මේකෙත් මේ දකින්නේ. හැබැයි අවස්ථානුගතව අපි ඔක්කොම ඒ අවස්ථානුගතව හැසිරෙන යක්ෂයෙක් විදිහට හැසිරෙන ලාවල් තියෙනවා. එතකොට අපි දකිනවා කම්බිලි චිත්‍රපටයේ ඇතුළේදී අමුතු ඇක්ෂන් එකක් දානවා අර ඇඟිලි වලින් කරකවලා. ඒක ඩිරෙක්ටර් කියපු ඇක්ෂන් එකක් නැත්නම් අයියම දාවු එක. නෑ නෑ ඒක නම් මම මේ ඩිරෙක්ටර් කී අධ්‍යක්ෂකවරයාගේ පූර්ණ අපිට පුළුවන්ද ඇතිව පූර්ණ අවතරය ඇති නෑ. ඒ කියන්නේ යාගේ අත රියානතුරුකින් පස්සේ ඇඟිලි වැඩ කරන්නේ නෑ. ඊට පස්සේ එයාට ජීවිතේ අයි වෙලා තියෙන අපෝඩිය. එතකොට කම්බිලි ෆිල්ම් එක හෙට රිලීස් වෙනවා. ඉතින් බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට මොන වගේ දෙයක්ද කියන්නේ? ඇත්තටම මේ හැමතිස්සෙම අපි වේදිකාව කඩාවැටලයි කියලා කියන්නේ ගෙවල් වලට වෙලා ඉඳගෙන. අපි සිනමාව කඩාවැටලයි කියලා කියන්නේ ගෙවල් වලට වෙලා ඉඳගෙන. ඉතින් අපි හැමතිස්සෙම ගෙවල් වලට වෙලා මැසිල් ගන්නට වඩා හොඳම දේ තමයි ඒක. කඩාවැටෙන්නේ නැති කියලා බලන්න ප්‍රේක්ෂකාගාරයට එන්න ඕන. සිනමා ශාලාවට එන්න ඕන. එතකොට ප්‍රේක්ෂකාගාරයට ආවොත් තේරෙයි ඔබට වේදිකාව කඩාවැටෙන්නේ නැද්ද? සිනමා ශාලාවට ආවොත් ඔබට තේරෙයි සිනමාව කඩාවැටෙන්නේ නැද්ද කියලා. ඒ නිසා කරුණාකර අපුරෙන් ආරාධනා කරනවා සියලුම ප්‍රේක්ෂකයන්ට එන්න සිනමා ශාලාවට ප්‍රසාද් කල්පාණගේ කම්බිලි චිත්‍රපටිය බලන්න. ශ්‍රී ලංකාවේ මේ වර්තමාන සිනමාව අපි හිතන වඩා ගොඩාක් ඉහළින් ගියේ. භූමි ස්තුතිය මල්ලට මේ ලබා දෙන සහාය. භූමි සියලුම